ගාල්ල මහනගර සභාව සහ ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අතර ඇති වී තිබෙන මතභේද තත්වයක් හේතු කොටගෙන මේ වන විට ගාල්ල නගර සීමාවේ පිහිටි පාසල්වල දරුවන්ට ඉන්නත්කරණය කිරීමේ කටයුතු එනහිට තිබෙනවා ගාල්ල නියෝජ්‍ය නගරාධිපතිවරයාත් ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාත් අතර හටගත් වචන හුවමාරුවක් හේතුවෙන් නාගරික වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරුන් නගර සභාවේ එතෙක් පවත්වාගෙන ගිය නගර සභා සංකීර්ණයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වැඩ කටයුතු කිරීම නතර කර දන්මු ලැබුවා. පසුව ආණ්ඩුකාරවරයා සහ නගරාධිපතිවරයා මැදිහත්ව මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගාල්ල දංගෙදර ප්‍රදේශයේ පිහිටි ස්ථානයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ලබා දීමට කටයුතු කරනු ලැබුවා. මේ අනුව එම ස්ථානයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් රාජකාරී ආරම්භන ලැබුවේ වෛද්‍ය සංගමයේද උපදෙස් අනුවයි. කෙසේ වෙතත් මෙම තත්ත්වයත් සමග එන්නත්කරණය කිරීමේ කටයුතු මීට සති දෙකකට පෙර කිරීමට නියමිතව තිබුණේ මෙම తాවකාලිකව ආරම්භ කරනු ලැබූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙම ස්ථානයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පෞල් සෞඛ්‍ය සේවිකාවන් නොපැමිණීම නිසා එහිදීද එන්නත්කරණය කිරීමේ කටයුතු එන හිටියා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරු දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත වාර්තා කරනු ලැබුවා තවමත් ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ පාසල් දරුවන් වෙත එන්නත් කරණය කිරීමේ කටයුතු එන හිට තිබෙනවා මම රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ගාලි දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුලද සොයිසා 2020 දෙසැම්බර් 23 වෙනිදා ගාල්ල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති පෞස් නියාස් විසින් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය බර්ට්‍රම් ද සිල්වා මහසාට බැන තර්ජනය කිරීමේ සිද්ධියෙන් පස්සේ අපි දෙසැම්බර් 27 වෙනිදා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සහ ගාලු මහනගර සභාවේ නිලධාරීන් සහ දේශපාලන නායකයන්ගේ සියලු දෙනාගේම එකඟතාව අනුව දංගෙදර රොයල් සිටි ස්ථානයේ පිහිටවන ලද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ආරම්භ කරා එතනද හේතු වුණේ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ වෘත්තීය ගෞරවත්වය ආරක්ෂා වෙන විදියට සේවාව සපීමේ අරමුණින් නමුත් නගර සභා පරිපාලනය සහ දේශපාලන නායකයන් දිගින් දිගටම එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන නිලධාරීන් භෞතික සම්පත් සහ තාක්ෂණික උපකරණ ලබා දීම පැහැරහැර තිනවා මේ තත්ත්වය යටතේ අපගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දෙදෙනා ඉතාමත් දුෂ්කරතා මැද්දේ තමන්ගේ සේවාව උපරිම හැකි උපරිම මට්ටමින් පවත්වා ගැනීමට උත්සාහ කරා නමුත් අවාසනාවන්ත තත්ත්වයකට නගර සභාවෙන් සිට පැමිණිය යුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පෞල් සෞඛ්‍ය සේවක නිලධාරීන් නොපැමිණීම නිසා එම පවත්වන සායනයන් පවත්වාගෙන යාමේ ඉතා දැඩි දුෂ්කරතාවන්ට ඒගොල්ලන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා පසුගිය මාස 3ක පමණ කාලයේදී ඉතින් මේ තත්ත්වයේ දිගින් දිගටම පවත්වාගෙන යාම නිසා මහජනතාව දුෂ්කරතාවට පත්වෙනවා වගේම අපේ වෛද්‍යවරුන් දෙදෙනාත් ඉතා දැඩි මානසික පීඩාවට දුෂ්කරතාවට පත් වෙලා තිනෝ මේ තත්ත්වය දිගින් දිගටම කරගෙන යන අපහසු නිසා අපි ගිය සතියේ ලිඛිතව දැනුම් දුන්නා අදාළ නිලධාරීන්ට මේ අපට මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දෙදෙනා එතනින් ඉවත් කරගෙන දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට යොමු කිරීමට සිදු වෙන බව ඒ අනුව අද දින උදෑසන එම වෛද්‍යවරුන් දෙදෙනා පැමිණ ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට සේවයේ වාර්තා කිරීම සිදු කරනු ලැබුවා. මේ සිද්ධිය නිසා ඇත්තරම අපේ ගාලු මහනගර සභාවට අයිති ජනතාව තමයි දුෂ්කරතාවට පත් වෙන්නේ. ඒවට දෙන එන්නත් කිරීම අතපසු වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම මාතෘහා ළමා සායන, ඒ වගේම සුවනාරී සායන, ඊට විශේෂයෙන්ම කොරෝනා මර්ධන කටයුතු සහ ඒවට ඉරිදි දෙන්න බලාපොරොත්තු වෙන එන්නත් කිරීම ආදියත් ලොකු අර්බුදයට පත් වෙන ඉඩ තියෙනවා. මේ සම්පූර්ණ වගකීම නගර සභාවේ දේශපාලන නායක නගරාධිපතිවරයා ඇතුළු සභිකෙනුත් ඒ වගේම නාගරික පරිපාලනය බාරගත යුතුයි. නගරගතනේ මේ වෙන විට සෞඛ්‍ය ශාස්ත්‍රයේ බරපතල අර්බුදයක් ගාලා නගර සභාවේ මතුවලා තියෙනවා. විශේෂයෙන් මේ தත් වෙනස වෛද්‍යවරු නගර සභාවත් අතර ඇතිවෙච්ච ආරවුලේ ප්‍රතිපලයේ භුක්ති විඳින්නේ සාමාන්‍ය ජනතාව. එන්නත් කරන කටයුතු ඇනේ ළමයි தත් වෙන ඔබතුමන්ලගේ පැහැදිලි කිරීම මොකද? අපි ගාල්ල මහනගර සභාව හැටියට ගාල්ලේ ජනතාවට
සෞඛ්‍ය වගේම අනිත් සේවා හැම එකක්ම කරන්න අපි බැඳලා ඉන්න ආයතනයක් හැට අපි වගකීමෙන් කටයුතු කරන ගාල්ල මහනගර සභාව හැටියට. නමුත් පහුගිය දිනක ඇති වෙච්ච එක සිද්ධියක් පාදක වෙලා කරගෙන එක වෘත්තීය සමිතියක් ගත්ත වෘත්තීය සමිතික ගාල්ල සාකාව ගත්ත ක්‍රියාමාර්ගයක් නිසා යම් ගැටලුවක් ඇති වුණා. නමුත් ඒ ගැටලුව විසඳන්න ගරු ආණ්ඩුකාරතුමා අපි සියල්ල කැඳවලා පාර්ශවයට මැදිහත් වෙච්ච අනිත් පාර්ශව කැඳවලා එම ගැටලුව එතුමා විසඳීමට අවශ්‍ය කටයුතු කළා. ඉතින්දි ගත්ත ක්‍රියාමාර්ග හැටියට ඒ සිද්ධියට එතිවිච සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පාර්ශවෙ වෙච්ච අසාධාරණය වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ගය එතුමා ගත්තා. එකක් නීතිය ක්‍රියාත්මක කිරීම අධිකරණය හරහා, අනිත් එක ආයතන මට්ටමින් එතුමා ඒ සිද්ධිය සම්බන්ධ කටයුතු කිරීම ගරු ආණ්ඩුකාරයවරේ හැටියට සිද්ධියට සම්බන්ධ වෙච්ච ගරු නියෝජනතුමාගේ ඒ කියන්නේ ප්‍රකාශයක් කිරීම ඒ සියල්ලම අපි කරා පොරොන්දු වෙච්ච විදියට. ඒ සියල්ලම කරයන් පස්සේ නැවත සාකච්ඡාවක් තිබුණා ගරු ආණ්ඩුකාරතුමාගේ උපදෙස් මත ප්‍රධාන ලේකම්තුමාගේ කාර්යාලයේ. එතෙන්දී අපි පැහැදිලිව තීරණයකට ආවා සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නත් එතෙක් తాවකාලිකව එම සිද්ධිය අධිකරණ ක්‍රියාමාර්ග කරගෙන නිම කරනු తాවකාලිකව සෞඛ්‍ය අපේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කටයුතු දැනට තියෙන දංගෙදර තියෙන අපේ සායන පරිශ්‍රයක කරගෙන යන්නක් කියලා. ඒක తాවකාලිකව කරන කටයුත්තක් හැට අපි එතකම් පහසුකම් දෙන්න අපි එතෙන්දී කටයුතු කරා. එතකොට ඒ අනුව ඒ తాවකාලිකව කියන දේ අපි කටයුතු කරගෙන යද්දී මේ අධිකරණ කටයුත්තත් එක්ක මේ සිද්ධිය නිම වුණා අපි දන්න විදිහට. එතකොට අපි උපරිම යන්න තියෙන අධිකරණයට යම් සිද්ධියක් වුණාන් පස්සේ ඒක උපරිම සාධාරණිෂ්ඨ වෙන්න ඕන අධිකරණේ. ඉතින් එහෙම කටයුත්ත පොලිසිය මගින් අධිකරණ ඉදිරිපත් කළා. ඒ කටයුත්ත කරා. ආයතන මට්ටමින් කරන්න ඕන කටයුත්ත ගරු ආණ්ඩුකාරතුමා කළා. ඒතකොට අපි හිතන්නේ සිද්ධිය අවසන් කියලා. නමුත් එතකොට අපි తాවකාලිකව ගත්තේ දැන් ගාල්ල මහනගර සභාවේ තියෙන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අපේම තියෙන වෙනත් සෞඛ්‍ය සායනිකට ගෙනහිල්ලා කරගෙන යන తాවකාලික පියවර. ඉතින් අපි පසුගිය දවස්වල ඒ తాවකාලිකවත් එම ස්ථානයක කරගෙන යද්දී එතනට ආපු අපේ ගැවණි මව්වරු අපේ දරුවෝ විශාල අර්බුදයකට ලකුණු එතන ඉඩ කඩමදි එන්නත් කිරීම වැඩසටහන් කරගන්න බෑ. එතන මේ තියෙන කොවිඩ් තත්ත්වෙත් එක්ක මීටරේ දුර පවත්වාගෙන යන්න බෑ. එතන ඒ ගමේ මිනිස්සුන්ට ලොකු හිරිහැරයක් වුණා. ඒ නිවාස සංකීර්ණයක තියෙන පොදු කටයුතු සඳහා වෙන් කරපු පරිශ්‍රක තිබිච්ච ගොඩනැගිල්ලක ඒ කටයුත්ත අපි తాවකාලිකව කරන්න යන අවසර දුන්නේ. එතන අර්බුද රාශියක් ආවා. අපි ඊට පසුව ගාල මහනගර සභාවේ 2:18 තිබිච්ච මහසභාවේදී සභාවට තීරණයක් යෝජනාවක් ආවා. මේ සාය මේ අපේ එන්නත් කිරීම කටයුතු ඇතුළු නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කටයුතු ගාල මහනගර සභාව පරිශ්‍රයේම තියෙන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කරගෙන යන්න ඕන කියලා. ඒක ඒකමතිකව යෝජනාව සම්මත වුණා. ඒතකොට ඊට පස්සේ එතන යෝජනාවක් හෙට සම්මත වුණාන් පස්සේ නගර සභාවට බැහැ වෙනත් බාහිර තැනක මෙම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන්න. නගර සභා යෝජනාව ඒකමතිකව සම්මත වෙලා තියෙනවා නගර සභාවෙන් මේ කටයුතු කරන්න යන්න කියලා. අපි ඒක නිසා එදිනම හවස වහාම අදාළ වෛද්‍යවරුන්ට ඇතුළු ඒ කාර්ය මණ්ඩලයට කොමසාරිස්තුමාගේ යටතේ ලියුමක් අපි යවුවා. වහාම සභාව ගත්ත තීරණට අනුව නගර සභාවට අවිල මේ කටයුතු කරගෙන යන්න කියලා. ජනතාව අපහසුතාවයට පත් කරන්න එපා කියන එක. අපිටත් අවශ්‍ය ජනතාවට කිසිම අපහසුතාවයක් නැතුව ජනතාවගේ කටයුතු ටික මෙතනට ගෙනහලා කරලා දෙන්න. ඉතින් නගර සභාව ඒ සඳහා සියලු ලොකු වියදමක් අපි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවත්වා යන්න එක මාසයකට පඩිනඩියෝට අමතරව 110ක 15ක විතර මුදලක් අපි වෙනම දරනවා සභාවේ මුදලින් අපි. මේක පවත්වා යන්න. එවුන්ගේ නිවාඩු දින වැටුප් දෙන්න, OT දෙන්න, වෙනත් ප්‍රවාහන පහසුකම් දෙන්න, එන්නත් කිරීමේ වැඩවලට අවශ්‍ය වෙන සහය දෙන්න. ඒ සියල්ලම අපි නගර සභාවට අපි කරගෙන යනවා. නමුත් ඕන් එක වෘත්තීය සමිතිය හැටියට ගත ක්‍රියාමාර්ගයන් නිසා මෙතනට එන්නේ නැහැ. නමුත් මේක අපි කියන්නේ ඉතා අසාධාරණ තීරණයක්. එක සිද්ධියක් පාදක කරගෙන සියලු ජනතාවට පීඩාවට පත් කරන්න මෙවැනි තීරණ ගැනීම සුසු නැහැ කියන එක අපි කියන්නේ. සිද්ධිය ඕනතරම් වෙනවා. සිද්ධියක් වුණාම රටේ නීති යටතේ කටයුතු කරන්න පුළුවන්. නැත්නම් ආයතනික මට්ටමින් කටයුතු කරන්න පුළුවන්. ඒ දෙකම කෙරලා තියද්දිත් එතකොට මොන හේතුවකටද මේ කටයුතු තවත් ඉදිරියට කරගෙන යන්නේ කියන එක අපිට හිතාගන්න බෑ කියන. අපි හිතේ ඇත්තම ගාල්ලේ ජනතාව වෙනුවෙන් ජනතාවට මේ වෙච්ච අසාධාරණ වෙනුවෙන් අපි ඇත්තම අපිට අපේ කනගාටුවක් ප්‍රකාශ කරන මේක අපිට විසඳන්න අපිට තනියෙන් පුළුවන් කමක් නැති නිවීම සම්බන්ධයි. අපි නමුත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අපි ගාලු ජනතාවට මේ එන්නත් කිරීම වැඩ අර සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් කරන්න තියෙන සියලු වැඩ කටයුතු නගර සභාව හැටියට කරගෙන යන්න ඕන පියවර අපි ගන්න ඉස්සරහදී. පියවර ගන්නවා කියන්නේ කියන්නේ දැන් මේ වෙන විට වෛද්‍යවරුන් ඔබතුමන්ලා తాවකාලිකව ලබා දුන්න ස්ථානයෙන් ඉවත් වෙලා උනවටුනේ ප්‍රධාන කාර්යාලයට දිස්ත්‍රික් කාර්යාලයට වර්තා කරලා තියෙනවා අද දිනේ. මේ තත්ත්වයත් එක්ක කොහොමද දැන් වෛද්‍යවරු නැතුව එන්නත් කරන සෞඛ්‍ය අංශවල කටයුතු පවත්වාගෙන යන්නේ?
එතකොට අපි සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඒ වගේම අපි බලාපොරොත්තු වෙන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරන්න ඕන දැන් වෘත්තීය සමිතියක් ගත් ක්‍රියාමාර්ගයන් නිසා අපේ මහනගර සභාව බල ප්‍රදේශයේ තියෙන අපිට ආඥාපාලනයෙන් පැවිදිච්ච කටයුතු කරගෙන යන්න අපිට බැරි වෙන විදියක් නැහැ අපි ඒකට බලාපොරොත්තු වෙනවා වෛද්‍යවරේ බඳවාගෙන හරි වෙනත් වෛද්‍යවරේ බඳවාගෙන හෝ නැත්නම් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් වෙනත් වෛද්‍යවරයෙක් අපිට යොමු කළා හරි මේ කටයුත්ත ජනතාවට පහසුතාවයක් ඇති වෙන පරිදි කඩිනමින් කරගෙන යන්න කරුණා අනුකම්පාවට අපි මේ පිළිවන් දැනුවත් කළා තියෙනවා සෞඛ්‍ය ඉදිරියේදී අපි සෞඛ්‍ය එමෙතුමියත් එක්ක සාකච්ඡා කළා ගරු එමෙතුමාත් එක්කත් අපේ රමේෂ්පතින එමෙතුමාගෙත් මැදිහත් වීම මත මේ ගැටලුව විසඳ ගන්න බලාපොරොත්තු වෙන කිතා ඉක්මනින්ම දැන් නගර සභාවේ වෙනත් ශ්‍රේෂ්ඨයක් නියෝජනය කරන නිලධාරියෙකු හෝ සේවකයෙකු යම් ක්‍රියාමාර්ගයක් ගත්තොත් ඔවුන්ට එරෙහිව ආයතනගත ක්‍රියාපටිපාටීන් සහ පියවර ගන්නා වූ ක්‍රියාමාර්ග තියෙනවා මේ තත්ත්වයට එක වෛද්‍යවරුන්ට ඇයි වෙනස් නීතියක් කියලා ඔබතුමාලා රීතෙන්නේ නැද්ද अतरम हर कनगाड़न ओणतरा अभी दें अपे नगर सभा हटिट गत्ताएं पास अपे इंजीनियर दिपार्तमेंतो तीन मुदाल दिपार्तमेंतो तीन मेघवागेम सौख्य दिपार्तमेंतो विविध दिपार्तमेंतो नगर सभा तीन तर मे सीएलू कार्यान करके आयतन इंजीनियर दिपार्तमेंतो गत्ता इंजीनियर सेवा के इन निलदारी इतना कटित करें हेम ए सीएलू देना यम घटलू अक्कुण हम एवट नीति मगिन कटित करान पुलवा आयतन के मटे मत में पुलवा नमूत हेम दें वैद्यवर उंट तनियम मे तीरने मंदाने वृत्ति समित हटिट गत्ता हम මේක නීතියක් හැටියටම රටේ මේ ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියලා ආයතන සංග්‍රහයට මේක ඇතුළත්ද කියන එක. මේ වෘත්තීය සමිතියකින් ගන්න ක්‍රියාමාර්ගය දිගට කරගෙන යන්න ආයතන සංග්‍රහය ප්‍රතිපාදන තියෙද කියලා රාජ්‍ය නිලධාරියෙකුට කටයුතු කරන්න යනවා. ඉතින් මේක පිළිබඳව අපි බලාපොරොත්තු වෙනවා අදාළ මෙම නීතිය ක්‍රියාත්මක කරන්න අදාළ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඒ වගේම ගරු ආණ්ඩුකාරතුමාගේ මැදිහත් වීම මත මේ ගැටලුව අපිට විසඳන දෙයි කියලා අපි නගර සභාව හැටියට අපි හැබැයි බලාපොරොත්තු වෙනවා අපේ නගර සභාවේ තියෙන අපේ බලතල පාවිච්චි කරලා අපි වෛද්‍යවරේ බඳවගෙන හරි ජනතාවට කටයුතු කරන්න යන්න අපි අවශ්‍ය කටයුතු අපි කරනවා ඉදිරියේදී ඉත හැරිලි වරන ටිකක් දුරේ रजे पड़ी मिनिस्त රජයේ සේවකයා මෙහෙමද වෙන්නේ මේ මිලුන්න දරුවෝ එනවනේ ඒ පාර කියන මේව PHR කියන මේ අපේ දරුවොත් ඔයගොල්ලෝගේ දරුවෝ වගේ තමයි අන්න එහෙම කියන අපිට බබා ආයෙ දන්නවා වෙන වෙලාවට මේ ටික විදගෙන ඇතුලේ අපිට හිතන්න ඕන PHR මහතුරු කියනවා මේ බෙහෙත් විශ්වාස නැහැ මේ මීඩියා එකෙන් ගන්න මම ඕ PHR මහතුරු කියනවා මේ බෙහෙත් නැති කතාව බෙහෙත් PHR මහතුරු කියනවා මේ බෙහෙත් විශ්වාස නැහැ කියලා මේ කරා අපට කියපු අපි කියන්නේ අපට ඕන පෙන්නනකොත් කියලා මෙන්න මෙහෙයි කිව්වේ අපට දැන් ඔයාලට අද වෙච්ච මොකද්ද අපහසුතාවය කියන්නේ අපහසුතාව මහත්තයෝ මේ ළමයිට මේ දවස් තුනක් උදේ ඇරෙන්නත විසි කාලට ලබා ගැනීමට අපල දින දීලා තියෙන පාසල්වලේ අපට කිව්වා මේ පන්සලේ එන්න කියලා පන්සලට ගියාට පස්සේ කිව්වා මෙහෙ විදින් නැහැ කියලා ඊට පස්සේ අපි අහගෙන මෙතන්ට ආවට පස්සේ වෛද්‍යවරු මෙතන්ට ආවා दिन तो